බුදුරජාණන් වහන්සේගේ මේ උතුම් ධර්මය කොටස් කිහිපයකට බෙදනවා. කොටස් කිහිපයකට බෙදනවා කියලා කියන්නේ මේ උතුම් ධර්මය කොටස් හතරකට බෙදලා දේශනා කරනවා. එකක් තමයි ධම්ම අභිධම්ම. පළවෙනි බෙදීම ධම්ම අභිධම්ම. ඊළඟ බෙදීම තමයි විනය අභිවිනය. ධර්මය සහ අභිධර්මය, විනය සහ අභිවිනය. මේ කොටස් හතර මනාව තෝරගන්නට ඕන. උතුම් ගුරුවැසුරක් ලැබපු සීලවන්තව ගුණවන්තව ධර්මයේ විනය හදාරන ලද අපේ රටේ වෙසෙන බුරුමේ තායිලන්තේ වගේ රටවල් වල වෙසෙන සුපේසල ශික්ෂාකාමී මහා සංඝරත්නය අපින් පමණක් මේ කරුණු හතර තෝරාගත්තොත් විතරක් තේරවාදී ගෞරවනීය ස්වාමීන් වහන්සේලාගේ ශ්‍රී සද්ධර්ම කුමක්ද කියලා කියලා දෙයි. නැත්නම් නූපන් සැක උපදවමින් ඇතිවෙච්ච ශ්‍රද්ධාව නැති කරමින් පෑදිච්ච නිවන් මගට අකුළු හෙලමින් තමයි බොහෝ දෙනෙක් මේ කරුණු හතර තෝරා දෙන්නේ. ධර්මය කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය කියලා කියන්නේ මුළු සූත්‍ර පිටකයම ධර්මය නමින් හඳුන්වනවා. සූත්‍ර පිටකය ධර්මය කියලා. සතර අපායට වැටෙන්න දෙන්නේ නැතිව යම් කාරණයකින් යම් ධර්මයක උපකාරයකින් යම් ඉගැන්වීමක උපකාරයකින් සත්වයෙක් රැකෙනවා නම් සතර අපායෙන් බේරලා ඉන්න අතුරු ඒ සතර අපායෙන් මුදවා ගන්නා ලද පුද්ගලයා ලෝතුරු සැනසෙල්ලට මෙහෙයවන යම් ඉගැන්වීමක් තියෙනවා නම් ඒ ඉගැන්වීමට කියනවා ධර්මය කියලා. ධර්මය මේ වගේ පදගතාර්ථ ඉගැන්වීම බොහොම ගැඹුරට ගැඹුරට අපේ ගුරුතුම විශ්ලේෂණය කරලා තියෙනවා. එතකොට ධම්ම කියලා කියන්නේ මුළු සූත්‍ර පිටකයේ මාන්තරගත සීල ධර්ම පරයායන් ධම්ම නමින් හඳුන්වනවා. අභිධම්ම කියලා කියන්නේ අභිධර්ම පිටකයේ අන්තර්ගත වන සියලු ධර්ම පරයායන් අභිධර්ම පිටකයට අදාළව දේශනා කරපු ධර්ම පරයායන් අභිධර්මය නමින් හඳුන්වනවා. ධම්ම අභිධම්ම. එතකොට දැන් මේ පින්වත් පිරිසගෙන් කවුරු හරි කෙනෙක් ඇහුවොත් ධර්මය සහ අභිධර්මය කියන්නේ නම් කුමක්ද කියලා? සූත්‍ර පිටකයේ පිටකයක් අභිධර්ම පිටකයක් ධර්මය සහ අභිධර්මය නමින් හඳුන්වනවා. ඊළඟට විනය සහ අභිවිනය. විනය සහ අභිවිනය. විනයෝති උභතෝ විභංගං කියලා කියනවා. විනය කියලා කියන්නේ උභතෝ විභංගයට නමක්. උභතෝ විභංගය කියලා කියන්නේ විභංග දෙකක් තියෙනවා. ඒ විභංග දෙක තමයි පාරාජික පාලි සහ පාචිත්‍ය පාලි. පාරාජික පාලි, පාචිත්‍ය පාලි, චුල්ලවංග, මහාවංග සහ පරිවාර කියලා විනය කොටස් පහක්, එම නැත්තම් ග්‍රන්ථ පහක් ශ්‍රී මුඛ දේශනාවේ ඇතුළත අදාපට ඉගෙන ගන්න ලැබෙනවා. ඒ අතර පාරාජිකා පාලියක්, පාචිත්‍ය පාලියක් කියන මේ ග්‍රන්ථ දෙකේ එන භික්ෂු භික්ෂුණීන්ගේ උභතෝ ප්‍රාතිමෝක්ෂයට කියනවා විනය කියලා. විනය, විනය. ඒ සියල්ලෙන් මේ පින්වත් පිරිසගේ ජීවිතයටත් අදාළ වෙන ශික්ෂාපද ටිකක් තමයි අද සමාදන් වුනේ. උදෑසන කාලේ උපෝසත අර්ථාංග සීලය. උපෝසත අර්ථාංග සීලය. එයත් අදාළ වෙන්නේ මේ විනය කියන කොටසට. ඉන් අනතුරුව අභිවිනය. අභිවිනය. අභිවිනය කියලා කියන්නේ භික්ෂූන් වහන්සේලාගේ, භික්ෂුණීන් වහන්සේලාගේ, උපාසක උපාසිකාවන්ගේ උසස් හැසිරීම, එහෙම නැත්නම් පිළිතුරු කාය වාක් කර්ම උසස් ආකාරයෙන් පවත්වන්න, ශාන්ත ආකාරයෙන් පැවැත්වීම උදෙසා බුදුරජාණන් වහන්සේ පනමා වදාළ පැනවීම වල එකතුවට කියනවා අභිවිනය කියලා. අභිවිනය. දැන් අපි ගත්තොත් උදාහරණයක් ඇරෙද්ද මෙහෙම කියන්නම්කෝ. දැන් මේ ඇත්තෝ විකාල භෝජනයෙන් අද දවසෙම වුණා. විකාල භෝජනයෙන් එංගෙලා සුදුසු කාලයේ තමයි දානි වළඳන්නේ, සුදුසු වෙලාවේ. දැන් මේ දානි වන්දන එක කැමති විදිහට වන්දන්න පුළුවන් කෙනෙකුට මේ පැත්තට එනකම්ම අනලම් මිරිකල වන්දන්නත් පුළුවන්. ශික්ෂාපදේ කැදෙන්නේ නැහැ, විකාල භෝජනේ කැදෙන්නේ නැහැ. ඒ වගේ මත් දෙකෙන්ම කන්නත් පුළුවන් ඕනෙ නම්. එහෙම නැත්තම් මේ ළඟ ඉන්න කෙනාට අහගෙන ඉන්න බැරි විදිහට
හපල හපල සද්ද කර කර වළඳන්න පුළුවන් එපමණකින් ඔය දස සීල කැඩෙන්නේ නැහැ. හැබැයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන භික්ෂුවක් වුණොත් භික්ෂුණියක් වුණොත් උපාසකයෙක් වුණොත් උපාසිකාවක් වුණොත් මේ ලෝකේ කාටවත් කරදරයක් නොවන විදිහට ජීවත් වෙන්න ඕනේ. භික්ෂුන් වහන්සේ නමක්ගේ විශේෂයෙන්ම දන් වළඳන අවස්ථාව, සිවුරු පරවන අවස්ථාව, සෙනසුන් පරිහරණය කරන මේ සෑම අවස්ථාවක්ම ඉතාමත්ම ශාන්ත විය යුතුයි. නිමී යා යුතුයි. බලන කෙනාගේ සිතේ පැහැදීම ඇතිවෙන්න හේතු වෙන්න ඕන. සෑම දෙයක්ම ඒ කාලේක බ්‍රාහ්මණේ බුදුරජාණන් වහන්සේගේ මහා රහතන් වහන්සේලා දානි වළඳන බලන් ඉඳලා, එවතුම් පැවතුම් දැස බලන් ඉඳලා එපමණකින්ම මේ බුදු සසුනේ පැහැදලා සසුන්ගත වෙලා මහා රහත් පදවියට පත් වෙනවා. මේ හැසිරීම දැකලා ඉතින් ඒ නිසා භික්ෂුන් වහන්සේ නමක් බොහොම ශාන්ත විය යුතුයි. දමනිය ඉඳුරන් නැති විය ඇතුව හැසිරෙන්නට ඕන. මට මතකයි එක ලොකු ස්වාමීන් වහන්සේ නමක් අපේ ඔය නාවින ආරණ්‍ය සේනාසනේ අපේ සහෝදර ස්වාමීන් වහන්සේ නමක් පැවිදි වෙච්ච අලුත දාන වළඳලි වැඩ වෙලා එක අතකින් කෙසෙල් ගෙඩියක් සුද්ධ කරගෙන අනිත් අතින් කැවුම් ගෙඩියක් අරගෙන දැන් දෙකෙන්ම වළඳනවා. ලොකු ස්වාමීන් වහන්සේ නමක් වළඳලා ඉවර වෙනකන් බලාගෙන ඉඳලා ආසතුන් වහන්සේ මේ වඩින්න කියලා කතා කරන වාඩි කරවාගෙන බොහොම කරුණාවෙන් කියලා දුන්නා. එහෙම වළඳන්න එපා. ගියත්ෝ දැක්කොත් ඒක බොහොම මේ අසංවරශීලී ගතියක් හැටියට දකින්න පුළුවන්. එනිසා කෙසෙල් ගෙඩියක් වළඳනකොටත් කෙසෙල් ගෙඩිය සුද්ධ කරලා පාත්‍රය අතුලට දාගන්න, කැවුම් ගෙඩියක් පාත්‍රය අතුලට දාගන්න, එක අතකින් කෑල්ලක් අරගෙන දානෙ වන්දන විදිහටම වළඳන්න කියලා. අන්නේවට කියනවා ආභි සමාචාරික ශික්ෂා කියලා. ආභි සමාචාරික ශික්ෂා. අන්නේවට කියනවා අභිවිනය කියලා. අභිවිනය. ඉතින් මේ අභිවිනය පිළිබඳව ඉගැන්වීම එන්නේ චුල්ලවග්ගපාලි මහා වග්ගපාලි නැත්නම් මහා වග්ගපාලි චුල්ලවග්ගපාලි පරිවාරපාලි කියන ග්‍රන්ථ තුනට අන්තර්ගතව තමයි අභිවිනය නම් වූ කොටස ස්වාමීන් වහන්සේලා උගන්වන්නේ. මේ අභිවිනය තමයි තියෙන්නේ සෙනසුන් පරිභෝගය, දන් වැළඳීම, ගමන් බිමන් වැළීම, භික්ෂුවගේ ජීවිතයේ ශික්ෂාපද 227ට අමතරව සියලු පැනවීම් තියෙන්නේ, සියලු ඉගැන්වීම් තියෙන්නේ මේ තියෙන අභිවිනය තුළ. බුදුරජාණන් වහන්සේගේ මහා කරුණාව තියෙන්නේ එතකොට. දැන් මුල් කාලේ මේ සංඝ සංස්ථාව, ශාසන සංස්ථාව අද වගේ විදිමත් වෙලා තිබුණේ නැහැ. නොඑක් විදිහේ සමාජ තලයන් නියෝජනය කරමින් පුද්ගලයෝ ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගේ ශාසනය සසුන්ගත වෙනකොට ඒ ජන වර්ග, ජන කොට්ටාස, ප්‍රදේශවල තිබ්බ චාරිත්‍ර විධීන්, ඇවතුම් පැවතුම්, ජීවන රටාවන් ටික ටික මේ ක්‍රමයටත් ඇතුල් වුණා. නමුත් බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් අනාගත සංඥාණයෙන් ලෝකයේ දෙස බලමින් අවුරුදු 5000කට අධික කාලයක් මගේ මේ ශාසනය නිරුපද්‍යතව පවතිවා කියලා සෑම කෙනෙකුටම පිළිගත හැකි උසස් අභිචාර විධීන් ඇතුළත් කරලා තමයි මේ අභිවිනය දේශනා කොට වදාරන්නේ. අභිවිනය දේශනා කොට වදාරන්නේ. දැන් ඒ කාලේ සමහර ඔය ස්වාමීන් වහන්සේ කෙනෙක් දානෙ වළඳ වළඳ ඉඳලා ඒ ඉඳුල්ලකින්ම කෝපය අල්ලනවා. ඉතින් ඒ බුදුරජාණන් වහන්සේට මේ සිද්ධි ආරංචි වෙනවා. මේක බොහොම අසෝමනයිනේ. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා න සසිත්තකම් මේ අතේ ඉඳුල් තිබියදී ජල භාජනේ නැත්තම් පැන් බොන භාජනේ අල්ලන්න එපා කියලා. ඊළඟට බුදුරජාණන් වහන්සේ ගන්නවා වදාරනවා. දැන් සමහර අයත් ඉන්නවා මෙහෙම පිගානේ දානේ කෑම ගන්නකොට අනලා අතට ගන්නකොටම කට ඇරෙනවා. අතර ගන්නකොටම කට හැරෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ ඒ කාලේ භික්ෂුන් වහන්සේලාගේ අතිනුත් එහෙම දේවල් සිද්ධ වුණා. ඉතින් ඒ අවස්ථාවේ තථාගතයන් වහන්සේ ශික්ෂාපදයක් පනවා වදාලා න අනාහතේ කබලේ මුඛද්වාරම් විවරිස්සාමිති සික්ඛාකරණීය. මේ අනකෝ බත් තුල කට ළඟට ගේන්න කලින් කට අරින්න එපා කියලා. දැන් මේක බලන්න මේ බුදුරජාණන් වහන්සේ පනවන අභිවිනය කියන්නේ මේවට. කොච්චරනම් සංවර කරනවද භික්ෂුන් වහන්සේ නම. ඊළඟට දැන් ඔය අත්තන්ට සිහිපත් වෙනව ඇති මේ හක්කෙත් පුරවගෙන කාපු පුංචි කාලේම කාපු හැටි. ඉතින් භික්ෂුන් වහන්සේලාට එහෙම වළඳන්න තහනම්. මේවා භික්ෂුන් වහන්සේලාට නෙමෙයි ඔය අත්තන්ටත් අදාළයි. ඉතින් න අවගන්ධකාරකම් භුංජිස්සාමිත සික්ඛාකරණීය ශික්ෂාපද පනවනවා. මේ රිලව් හක්කේ තියාගෙන මේ
කෑම ආහාර ගන්නවනේ ඒ වගේ වික්ෂුන් වහන්සේලාට තහනම් කියලා එන්නේ කොටසට කියනවා අභිවිනය කියලා. එතකොට ධම්ම අභිධර්ම විනය අභිවිනය කියන මේ කරුණු හතර පිළිබඳව දැන් යම් අවබෝධයක් තියෙනවා.